ොයි අදනයේ දුතේ උසස්ස පල ජයුපද්ධී තාක්ෂණ වේදේ දොළස් සිනිසේන නවන ඒකට අදාල සමලෝජන ප්‍රශනතක්ක ද පතුති රැදලෙන්න අපේදෙන් අ ලපුෘත් වදපතේ අතාකරන විශෂෙන් ප්‍රයෝගි පරික්ෂණ කටස්සොල්ට අදාල ගැටලොයි දපුත විසාකච්චා කරන්නේ ඊට අදාල ප්‍රායෝගක පීක්ෂණනොදී තියනරුණු ප්‍රශ්නවිද දිරිපත්ල ප්‍ර්නයක් කාට දො පුතරත්ක සසාචා කන අදේපුතේ අතිශයෙන් වැදගත් කටස්ටිකපති අස කට ට අද දවස බල්න්නවා. ප්‍රශ්ංක දොළහ එලවලු හා පළතුර අවම සැකසීම සිදු කරනාා කාරය පැහැදිලි කරන්න කියලින් පතිේ ොකද මේේ මිනිමම් ප්‍රොසසින් කියන්නේ අවුම සැකසීම මෙදපතිේ ඇතර මේ එලෝලු සහ පළතුර අවුම සැකීම දැන් අපි අහලතියෙනවා අධිකලෙස සැකසු ආහාරක කිය හලතිනවා හිතුයි පපුති විශේෂයෙන්ම ෂණනික හාරි දැන් අදිිසේද අපි අතරමගද ේද පුුතේ ලබාගන්න පස් පුඩ් වගේ දේල්ලිකිනවා ඒගේ ඔබ හලතිෙනවා අධිකලෙස සකස්කන ලදා හාර කියලා. අපි කිය බොහ විටම අධික ලෙස සකසන හාර ගන්නක හැකිතරම් අඩු කරන්න කෙලා කිය අදේපුති. ඉතින් අපි බොහෝ විට කියන්න අවුම ලෙස සකසන්ලද ආහාර නේදබති දෙැන් ආහාර අවම සැකසීමේදී. අපි දන්න විශේෂෙන් ඔොබ දැනටමත් මේ ආහාර අවම සැකසුම කියනකට අදරන්නේය දොලපුතාල දන්නවා විශේෂන්ම මේ එලෝ ඔලු පලතුරු වගේ දේවල් අපි දන්නවා සේදීම නේද දී පපුතේ පිරිසුදු කරලා සෝදල පිරිසුදු කරලා. පතු ැීම පොතු ගහලා ඒ වගේම කැබලි කරලලා තීරු විදියට කපල පෙති කඵලදීියපුතේ මේ ඇසුරුම් කරල ්‍රේවල ඇසුරුම් කලති න සුපරිවෙලද සල්ල බ දැක් ඇති හෝවිට මේලවොලු පලතුරු දාන්නන්නේ ව සමන්න එලවලු පල්ලතුරු සමාටම දාන්න්‍ය වර්ගත් සකස් කලතින මුන්යටට වගේ දේවල්ල ඔබ දැකළ ඇති මේ අර පැගෙන්ඩ තියල බීජබි ප්‍රෝහණේවෙච්චෙදව මුං බීජත් අපි මේ ඔබ ඇංජනයක්ක්විට සකස් කල්ලා ආහාරයට ගන්න ඔබදන්නවා ඉති ඒ වගේම ඒවිතරක්න්න මේ දවිපුතේ මේ එලවොලු වර්ග පලාවර්ග ම විශේෂෙන්ම පලා කොළ වර්ගත් මේ විදිහට මේ ලියල සකස් කල්ල කපල සීනයට ලියල මුොකුණු යන්න වගේ ේවල් ගොටුල වගේ ෙවල් ඔබ දැලෙ මේ සුපිරි වෙලඳ සැල්ල මෙ මේ පලාවාවරගත් දපුතේ මේ විදිට අවුම සකසේීමට ලක් කල සස්කරද එල ලුත් එෙමයි දැන් ඒවගේම දපපුත යප දන්න මේ කොස්පොස් වගේ එලෝවුරු පි දන්න මේ සකස් කරලලා ඇසරුම් කරල මේ සුපිරි වෙඳද සැරල්ල ගන්නතින එලෝඔලු වර්ග. ද ද ලතුර ෝද ල තුර ගත් ප ට ක් ක් න්න ක් න ද ල පලතුර ි දන්න හට ප ිය ු වගේ රසා න ්‍රති ට ා ීම හේතු හමද ි දන්න ඉති වා ශේ ර ම. මේ ඇසුම් කල තියන නද පුුති අරමේ වනිවිද පේන තුිටි අතුල තියන්දවල් පේන දි එකකින් ැ කල්ල දව කින් රැ් කල මේ සිිටියවල බදකම පල තුරු විදිහට ක පල නේ පුුති රැප කල සක කල යන පි ුද සොද ඉති අපිට දැන්. අවම සැකසීම ගැන කතා රද පති අපිදන්නම ු පලතුරු සෝදල න පිරි සුදු කරලා නේදපුතෙ පොතු ඒවත් කරල න පොතු වදත් කල පෙති කල ැබලි කරල පුේ මේ සකස් රල න අ රීම සඳහ ෙල ො ල්ල. ගේ අපිටම මේ සුප ද සල්ල වගේ අපි දකින්න පුළුව මේවාගේ දේවල් ර ම මෙහම දැ කොස් පොලස් වගේ දේවල් ක පපල සකස් කල තියනවාම කෙළින්මයිතකොට මේක වෑන්ජනය අපිදෙ මේකට පුළ බඩු එකතු කල්ල සකස් කල් ගන්න පුොලවා. ගෙ ර හ ො බ ක ල සකස්ල් යාෑන ෙ හද ගන්න පුල පලතුරක් න්න ල හ ගන්න තුක්න්න ද පිු කල පතිි පල ැබලි ලතින පලතුරක්නන්න අපිට ේ කරග. आर, में 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 ො න බාව කරන්න ල ති සරට හදන්න ගන්න පල තුරවා හම ප බ ල නුබව කරන්න ව ති ද ද ආහාර අවම සැකසීමය ද ර ප . මේ එලවොල්ු සහ පලතුරු අවම සැකසීම සිදුකරණ ආකාරය පැහැදිලි කරන්න කියලා එලෝවු සහ පලතුරු අවම සැකසීම සිදු කරන ආකාරේ ආදර්ම දී පුතේ පැහැදිලි කරන්න කියලා තින් යි් අපි බලමු කොහොමද මේ එලවුලු සහ පලතුරු අවම සැකසීම සිදු කරන්න කියලා හොඳයිදපුත පිඩ රයිට් බලන්නපුතේ මේ පිරිස්සුදු ජලයන් මෙ සේදීම පිරිසුදු කිරීම කරනවා පුතේ මේ බල න පලතුර රගයක් බල මේ පිරිසුදු ජලයන් මේ පිරිසුදු ජලයීම බල තා පිරිසුදු ජලය මේ ගලාගරෙන්න්න ගලාගෙනනයන පිරිසුදු ජලයෙන් සේදීම සිදු කරනා ති මේ බල අවුම සැකසීමේ දීමේ සේදීම සිදු කරන අවස්ථාවක් පතේ සේදීම සිදු කරන අවස්ථාවක් පිරිසිදු කිරීම ඒ වගේම පොතු ඒවත් කිරීම අිදාන්නවා වත් කිරීම කරනව ඒද බුති ඒ වගේම කැබැලිවොල්ඩ කැපීම කැබිල වෝල්ඩ කැපීම අරත මේ පේති කැීම තීරු ලෙස කැපීම ඒද පුති මේ විදියටට අපි දන්නවා එලවල්ලු පලතුරු වගේ දේවල් අවම සැකීම සිදදු කරනවස්ථාව දටි දාහනය ගන්න ල මිමත පුතාල පැදිලු දේව තින මේ පල්ලතුර සේදීමම සෝදා පිරිිසුදු කිරට සිදුකර අනවස්ථාවක් පුති මේ බලන්න මේ පියම්ෂ පීඩනයක් ඇඩති මේ සැපේන ජලය මේ බලන්න නාල තුලින් මේ කරාම තුළින් මේ ජය සැපේනවාම මෙතදීම මේ පිරිසුදු කිරීම සේදීම සිද්ධවෙනනම බන්ම යි ේදීම සිද්ධවන අවස්ථාවහොයිද පපුතිනේද අපි දිරටව හරි රයි් මේ බලන්නක පුුතය කමාශල් විදිහට මේක මාකට් එකට යිට් මේ ේ කල ති බලන්ටක මංකටක පාත් කල තින බල පති හරි ෆයිට් මේ බලන්න මේ විදිට ටේෝොල්ට දාල සකස් කරලා මේ කල්ල තින ආකාරයෝ. බිය පරෙක් විදිට මාංකටකට සක ද පොතු ත් කල ව කැබල ලට පල්ල පෙති ැ ලට ල ල සකස් කරල ද ොල්ට දිරිත් කල ස ගස් කලති ආකාරය පත රයි් මේ කැපීම වගේ දවල් පොති සහරය අන්දරා ශහරයෙන් කැපීම මේ පොතිවත් කිරීමමගේ දේවල් සසිදුකරනාද තේ ම පර සිරන හයි හරි අපි බලුම් හැඳින්ීම රියම්පති ආහාර අවම සැකසීම හැඳින්වීමට ආහාර අවම සැකිීම සුදු කරනාාකාරයගෙන කතා කරනොට දුව පුතේ අපි වැදගත්ත ොමේ අම සැසීම බල හොම මසැකසීම හැදිනීම කරනකා. ඒමහා හාර අවම සැක්කසීම සිදුකරනආකාර ගෙන කතා කරද අපි පලව මේ හැඳින්ීමට නවද හ මොකදම මේ අවම සැකසීම කියනක අම ආහාරවම සැකසීම සිදදු කනනාකාරයදල පුතලට පහැදි කරන්න කියන්න එති අතලද අපිට විශේෂෙන් මේකද අපි කතාගන්නවා මේ හැඳදිින්මීමම ගැනතාගන්න මුර ධර්මගෙන කතාකගන්නවා මේ සඳවශ්‍ය උපරන ද්‍රව්‍යි කතාගන්නවා ක්‍රමවේදය ගැන කගන්න පුදතිය ෝදවේ ති නිගමන කතාාරන පික්ෂනවල ඒවගේ ම අපිත ගන හහිද අව ැක් ක්‍ර ාවල ද බ ශේෂ සැකල මත් යවතු කරම ගැන කතාග විශේෂ කර ගන කතාගන්න. හොඳයි ආදර විදහ බල මක්දම හැදේ ආර් සකස් කිරීමේ දී. ඒවා මුල්ස් රූපයෙන් සම්පූරයෙන්ව වෙන ස්නොකොට අන්න බලන්් දැන් ආහාර සැකස්කිරීමේදී අපි දන්නු ආහාර අධි කලෙස සැකසීම සිුදු කරනකොට ඔය මඩ් බොල්ස් සේජස් වගේ ක්‍රියාවගන් වලදී. අපි දන්නවා ආහාර මූලික තුරූපේ. තැන් අමුදරාවියන්ගේ මූලික සුරපය අපිදන්නවා මික්ස්වීමට ලක් වෙනවා. දැන් අප මීඩබොල් සසජස් නිතරම කියන කතාවක් මේක හදන්න යොදාගන්න කුල් මස්ය දාගත්තුන් මේ පිට සෝේජෙස් එක තුළ කුල්මස්වල මූලි සරූපය ලක්ෂද න්නන මී බොල ක් ෙසෙ නමුත් මේ අවුම සැකසීමේදහම නිවේ පුුතේ විශේෂයෙන්මම් අවන සැකසීමේදී. ආහාර සකස්කිරීමේදී ඒවා මුල් සරූපයෙන් ආ. අපි ත්තුත් අන්නසසි දිය අන්න ුල මුල් සුරප දන්න පොතුවා අයින් කරපුහම අපි දන්න අන්නනාන්සුල ේු සුභාවේ සුවන්ද රස ඒ පැහැයි ඒ වයිනේ අපි ඒවි දිහටම පෞත්ත ගන්න පුළුවන් දැ අවස පොතු ක පල පොතු පොතු යාත් කල අන්නස පතිි කලගත්තු පලතුරු හෙම ැලි කරලගත් සෝදල පිරිසුතු කල දැපි පිිය ෙඩිය අපි සෝදල පොතු ඉගත් කල සලා දෙකට සැලට හට හදල ආහරයට ගන්නු. ඒගේ දැන් ආහාර සකස් කිරීමේදී ඒවා ඒවා මුල් ස්රූපයෙන් සම්පූර්ම වෙනස් නොකොට මුල් සුරූපය මූලික් සුරූපය සම්පූර්ම වෙනස් නොකොට අවමලෙස සකස් කරමින් එ මොනොදම අවමලෙස සකස් කරමින් කියනකොට සේදීම් පොතුකැ පොතුක පොතුහැරීම පොතිවත් කිරීම කැබලි කිරීම දැන් අබවගේ දේව අපි දැන් හොඳ පැහිත් පැහි පැහු හොඳින් ඉදුු අමගේෙඩිය අපි පොතු ඉවත් කරන ේ ප සෝදල මුොලිින් සෝදල පොතිඉවත් කරල තමයි කැබලි කරලා අපිකා හාරිට ගන්නන්නේ ඉන් බාලු මෙතනාත් අර ආහාර සකස්කිරීම දී ඒවයි මූලික සුරුපය සම්පූර්ම වෙනස්රීම කට ලක්වෙ හ වෙනස් කරන්න හ අවුමලි සකස් කරම මොකක් දි මේ අවුමලි සකස්කිරීම දිට අපිතා කරන්නේ අයමත් කිීමේ නවතත් මේ ස්ටයි් දීම එකක් ො අමි සස්කර කතාා කරන්නේ සේදීම සේද ඊළඟට පොතු හැරීම. පොතුහැර එඟට කැබලි කිරීම කැබලි කින්න මෙන්න මේ අවුම සකසීමට අයිතිෙන කරුටිකක් එනම් සේදීම පුතේ පොතු හැරීම කැබලි කිරීම ක්‍රියාවන් සිදු කර නිෂ්පාදන වෙලඳ පොට දිරිපත් කිරීම තමා පුතේ වු සැකීම කියන්න සරලයි රයිට් බලම් ආහාර සකස්කිරීම ඒවා මුල්ස්වරූපෙන් සම්පූර්ණීන් වෙනස් නොකොට අවම ලෙස සකස් කර එනම් සේදීම් පොතුහැරීම් කැබලි කිරීම වැනි ක්‍රියාවන් සිදුකර නිෂ්පාදන වෙළඳපොල් ඉදිරිපත් කිරීම තමා පොතේ අවම ලෙස සැසීම කිය කියන්න හරි එම් මෙමගින් ආහාර අධික ලෙස සකස්කිරීමෙන් සිදුවන පෝෂණහානි අවම කරගත හැකි අතරම් අන්න මේ ආහාර අවම ලෙස සැකසීමේ වැදගත්කම් හරි මොකක් වැදගත්කමක් මෙමගින් ආහාර අධික ලෙස සකස් කිරීමෙන් සිදුවන පෝෂණහානි අවමකරගත හැකි අතරම ආහාර වලට සංරක්ෂක ද්‍රව්වේ එකතු කිරීමෙන්ට වැලකේ හැකි බලන්න මේ අපි දන්නවා මේ ආහාර අවම ලෙස සැකසීමේදී ආහාර අධිකලෙස සකස්කිරීමෙන් ආහාරවලට සිදුවන පෝෂණහානි අවම කරගන්න පුළහන් වගේම පුතේ තව සුවිශේෂිත කරුණත් තමයි මේ ආහාරවලට සංරක්ෂක ද්‍රව්ව එකතු කිරීමෙනුත් වැලකෙනු. මෙකෙද කිසිම අවස්ථාව අපි දන්නවා අපි දන්නවා මේකෙදී අපි දන්නවා මේ ආහාරවලට සංරක්ෂක ද්‍රව්ව එකතු කිරීම වලක් වැලකීම සිද්ධවෙන්න. බොහෝ ආහාර අධිකලෙස සකස් කිරීම පියවරවලදී අපි දන්නවා මේ ආහාරවලට ක්ෂක ද්‍රවේ කල්තපාගැනීම සඳහ දන ද්‍රවී අහර සම්රක්ෂණ එක කරගන්න යුදන ද්‍රව්වී එකතු කිරීම සුදුකර අනුමත වරණක වර්ග අනුමත රසකාරකවර් අපි දන්නුවමීමට එකතු කරන්නවා. කල්තබාගනීමේ ද්‍රවී අපි දන්නව විශේෂයෙන්ම සමහ හාරෝල්ට අපි දන්නු අර ආහාරෝල පුස් වර්ධනීම වලක් ව ගඩ ප්‍රසේටිව්ගේ දේවල් ප්‍රසේටි දේවල් අපි එකතු කරන්න. ආහර පරිරක්ෂක ආහර සංරක්ෂණ සඳහායෝදුන ්‍රාවීයතුක නමුත් මේ අවම සැසීමේ වාසයක් තමයි. ආහාර අපි අධිකලෙස සැකසීමදී හාරෝල පෝෂණය ගුණට හානිසිදුවීම සිදුවෙනවා. ඒවගේම ආහාරෝවලට ආහාර සංරක්ෂක ගත කිරීම සිදුවෙනවා නමුත් අවම සැකසීමේදී මේ ආකාරයට ආහාරවලට සවක්ෂක ද්‍රව්ව එකතු කිරීම සිදදුුවෙන්න්න ැහැ ඒවගේ අවම සැකසීම ආහාරෝවල පෝෂණ ගුණයට හානිවීමක් කිසිදු ආකාරයකින් සිදුවෙන්ෑ කියන එකිට අනිවාලයම ස්තේරෝම සඳහන් කරන්න. පුළුවන් එකත් ඉතාමත්ම වැදගත් කාරණාවක් විදියට මෙතනදී ආදර්මිය දුවල පුතාලට මතක තියාගන්න පුළුවන් හොඳයිදීප. අපි අනවා මූලධර්මයට. ආහාර අවමලිස්ස සැසීමට ආදාල මූල ධර්මයට ආධරමය දීපති අපියයන්න බලන්නොක ප්‍රරින්සිිපල්ල අවමලිස ආහාර සකස් කිරීමේදී තාපය හානි අවමවීම හා රසානික ප්‍රතික්‍රියයා අවුමලිස සිදුවීමෙන් කහ සිදුවීම අවම වෙන පපුතේ ඒකයි මූල ධර්මය මොනවද පුතේ ඇත්තර්ම මේ අවමලෙස සැකසීමේදී අපි දන්නවා ආහාර අ අවමලෙස හාර සකස් කිරීමේද තාපමය හානි අවමයි. තාපම ක්‍රියයක් ක්‍රියාවන් බාතාව හැනෙ පුතියකනිසා මෙකද තාපමය හානි අවමයි ආහාරක සිදුවීම. ඒවගේම රසායින්ක ප්‍රතික්‍රියා අවමලෙස සිදුවීම. මෙකෙදී රසයිනක ප්‍රතික්‍රයා සිදුවීමටත් අවමලෙස සිදුවෙන්. ඒක නිසා රසායින්ක ප්‍රතික්‍රිය අවමලෙස සිදුවීමෙන් ආහාරේ පෝෂකහානිවීමත් අවම වෙන. ආහාරෙන් සිදුවන පෝෂකහනිත් අවම මට්ටමකයි පවතින්. ඒට ප්‍රධානතම හේතුව තමයි ආහාර අවමලස සකස්කිරීමදී තාපමේ හානි අවමවීම, තාපේ මගින් ප්‍රතිකාර සිදිුවීමක් කරන්න හැනේ සත් තාපයමීම තාපය මගින් ආහාරට සිදුවන හානි අවමවෙනෝ වගේම පුතේ රසානික ප්‍රතික්‍රියයා අවුමව සිදුවීමෙන් ආහාරවල පෝෂකහානි සිදුවීමත් අවමවි ප්‍රසානි ප්‍රතික්‍රයා සිදුවීම. අවමවීමෙන් ආහාරවල, පෝෂ්ක හානිවීම සිදුවීමත් අවම මට්ටමකයි පවතින්නේ. මොකේද මේ ආහා අවුම ලෙස සකස්කිරීමේ ද විශේෂයෙන් මතකතියාගන්න අදරණීය දුවපුති හරි. හොඳයි අපි දැන්ගනවා මේ කැපිටල් ඒ කොටසට කැපිටල් ඒවට යම අපි දැංයන්නේ කතා කරන්න කවද කොස් අවම ලෙස සැකසීම. මේ දවස්සල නිතරම පාහෙ දකින්න ලැබෙන ආහාරයක්. සහර කාලව වැක්කරන්න ගස්වල හැද ඔබ දැක ඇතිත සමර කොස්ගස්ල මුල ඉදම් පහල ඉදම් කදේ පහලප ඉඳම් බිමගෑවි ගෑවින්ටත් ගෙඩි හදන හිදම් මුදුනටම ඉහලටම ගෙඩි හැලු කොස්වල. ඉතිං ඉතාමත් රැසවත් ආහාරයක් කොස් අපි වරක විදියටත් වැල විදිහටත් පොස් කුඩා කාලෙදමව අපි පොස් විදිහයටටත් ඒවගේ සාමාන්‍ය වර්ණනයක් සිදදුන මැල්ලුම් කොස් විදිහටත් ැල්ුම් පො ැල්ලුම් නැතන් කොස් මැල්ලුම් විදියට. ඟට ි මේ කොස් දේ ෑ නයක් විද ොහම රසවත් වය ජයක් දිට අදනවා පැසු කොස් මඳලු ගලව ලරගන නද බතිේ එක තම්බල ආහරයට ගන්නවා යවගේ මේක ෑජනයක් විදට සකස් කරලා කිරිකොස් දියට සකස් කරලා හාරිරයට ගන්නවා. ඉතින් බොහම රසවත් ඉදහස මේක කිෙලිය ඔොඳට මේ පැහිලා ඉදනට පස්සේ. පි වරකා විදිහයට පනිිවරක් විදිට ආරිකරන්නවා පලතුරක් විදිටඒ වගේ වැල විදිහටත්ක ආරයට කනොතිගේ ඇතරීම මේ පිනිරස බොහෝම පරසවත් විදියට සහඳන්ව මේ වරකාලට ලොකු ඉල්ුමත්තියන වගේ වැලවලට බොහොම කැමැත්තක් දක්ව නොයිති. ඒක නිසා අපිට මේ විශේෂයෙන්ම මේ කොස් කොහොමද. අවම ෙස සකස්කිරීම සිදු කරන්න කියෙනකයි ආදරමියයදයපුතේ අපි කතාරන ඔබදාන්නවා මේ කොස් ගඩියක මඳළුෙන් කරලා මේ ක්‍රියාවලී ඉතින් ඇත්තරම නේ ලො අප ගත්තාහම මේ ශල්ලම කොස් ගෙඩිය නේදපුතේ අපි කටෝ හල යින්කරගන්න ඕනේ කපල පුොතු ගත් කරලා ඉඩවාස මේ මදුලුටක තමයි ගන්නන්නේ නදබපුති අපි විශේෂෙන්ම කොස්වයන්ජය සකස් කරගන්න නේ මදුළු වරගන නබතති ඉරු අර්යෙන ඉරු අයින් කරල මඳළු වෙනම අරග ේපු දේවාි කපල ඇත කොස ඇට කොස්සටෙත් අයින් කල ඉට පස ම තීරු පාගනන පපාගන අප මවා තැම්බව තු වෑන් නක්විදට සස්රන්න දැ පලතුරක් විදි හර ගන්නවන විදදිරපි කෙලීම සුදගල ම තු ල ගානේ වද වර මුදලු වැල මුදුල් විදිරප කන ති හෙමවා අපිට ආහරි ගන්න පුලහ මැදතියන ඇටේ ත් කල කොස්සටත් ට පස අපි හම රස්වා තීද කොස්සල ටම්බලා හර ගන්නවා ේල. ට බදල හාරගන්න ත කොස්සට පිටිහදාගෙන වගේ කොස් සට ටොෆි හදනවා නේද බුතය ති විධ ආහාර වර්ග සකස්කිරීම සඳහම මේ කොස් යොදාගන බද්ගහ කියලා කියන්නේ නික නෙව නද බතිේ කොස් ගහට අපි බද්හ කියලා කියන්න පොල්ගහ කප්රක වගේ නේද පුතිේ කොස් ගාට බදගහ කියලාපි කියන්න ති නිසා මේක ඇතරම මේ ආහාරු සුරක්‍ෂිදතාවේ ඇතික ගැරීම සොඳයි තාම හොද මේ නිෂ්පාදන අපිට හදන් හදන්න පුළුවන්ද අපිතංගඉන්නේ කොස්වලින් මේේ වැල්ල වරකා මේ වගේම කොලොස් පොලොස් මේ ග හද ගන්න ල ම හ ස වගේ නි ාදන ගොඩ රන්න ම ති ොා. කොස්ට ටොෆි අප ද කොස්සට ටොිහද දළලපතාාත්තක් මේකෙද කතා කරනවා ඉතින් බොහොම රසවත් ආහාර වර්ග වැඩි සංක්‍යාවක් සකස්කරගන්න පුළුවන් මේ විදිහට අපිට මේ කොස් ගා හඳුන්න පුළුවන් ඉතින් අපි බලන්නයන්නේ ආදරණය දළපුතාත් එක්ක මේ කොස් කොහොමද අවම ලෙස සැකසීම සිදු කරන්න කියෙනෙක සම්බදයෙන් දුව පුත කතා කරන්න න අපි ලමු මේ සඳහා අආශ්‍ය ෝප කර ද්‍රවී ටික ආධරනය දොයපුත කරන්න්නේ ඇ රයි් එකටම අපිට අවශ්‍යයකතේ සඳ පැසන කෝස් ගෙරියක් හොඳින් පැසු කෝස් ගෙරියක් ොැ පැසු කොස්තෝරන්ට දන්නවා අපේ දරු දන්නවානේ. ටුවත්දාල දැන කටුව අපි දැන් දැන් කොස් ගඩිය කටුව ෑඇත්තලවගේ තියනනේ කටුව දැන්සාමානය අ හොඳට කටුව මෑත්තලවගේන තට්තු කරල දා බලන් අපි දන්න පහහිලද කියල මේ නැතම් පොස් ගෙඩියන්න අපිදන්න පොඩි සාමන ෙඩියත් තමයිවතිය වැඩිය පෙහිලන එතුට අපිදන්න මල්ලුම් කොස්නම මේ ච්ර පැහිලනෑ මදුලු සුදු පාටයි දැන් මේ අපිටගිරිකොස් වගේ විදහදාන්න හොන්දට පැහුණු කොස් ගඩියක් ව හම කහ පට තුරි ල ො කොස් මදර. ඒ තවසුමානක්ක ම ද කියලි කියන වරක කන්න බපර තවට ති බල කියලන ගහම සමහට වර හදන ම තම හොට පහහිච කොස් තමපුතේ කොස්උයන්න මේ ආහාර සකස් කරගන්න පප දග කොස්ලින් කොත් හදන විද කකෑ ාතිහතන නදතිේ හරි හ අපි බල මේ සහම කොස් අවමල ර ොම ගෙදරත් ල ර ල දග ල ල ප ද සු ො වශ සද.

කලෝරොක්ස් අවශය වෙනවා කෞදපුතේ කලෝරොක්ස් ද්‍රාවණ අවශ්‍ය වෙනවා පස්සන පීවර කටින් බෝඩ් අවශ්‍යයපුතය කපන නෑලි මෙ කපා ගැනීම සදා පිහි අවශ්‍යයපුතයේ හත උදුනක් අවශ්‍ය පති අට රත්කිරීමට හාසේදීමට බඳුන් පපුති මෙ සෝදගණ්ඩ වගේම රත්කිරීම සොඳහාමේ බඳුන් අවශ්‍යයේ පති අවසානය පිට මේ සකස් කරලඳ ආහාරහියි ඇසරුම් කිරීම සඳහා ඇසුරුම් ද්‍රව්විය අවශ්‍ය වෙනවා. රයි් බලම් ක්‍රමවේදටයන්න කලින් අයත් මොනොදේක කියලා හරි කොස් අවමලෙස සැකසීමයි පපුතේ ශුදුකරම්ඩයන්නේ ඉතින් ඒ සඳහා අවශ්‍ය උපරන ද්‍රව්වේටික පැසුණු කොස් ගඩියක් අවශ්‍යයි පපුති පැසු කොස් ගෙඩියක් අවශ්‍යයි ටපෝල් ජලය පPM දෙසුය හා පප පන්සය කලෝරොක්ස් ද්‍රාවන පතේ ඒවගේම කපන ලෑලිය අවශ්‍යයි පිහි අවශ්‍යයි උදුනක් රත්කිරීමට හා සේදීමට බදුන් පපුති ඒවගේම ඇසුරුම් ද්‍රව්ිය අවශ්‍ය වෙනවා කම වේදරියම්පුතේ රයි මුලින්ම ක්‍රම වේදදිටියම් පුතිය අක කොස්ගෙඩ හොඳින් පිරිසුදු කරනවන ද පුතති මුොලින්ම කොස්ගඩිය හොඳින් පිරිසුදු කරගන්න ඕනේ අපි ගහගින් කඩාගන්න පැසු කො ෙඩියන පුතේ ගො හෝ ලාවට බිට මයි කොස් ගඩියක් කඩන්නන්නේ දැන් පිහි්ච කොස්ගෙියයක් ොහෝට බිමට සාමන්‍යලො කකසක ව තියෙනවාවන මේ සාමාන්‍ය බිමකට සාමාන්‍ය උසකට තියනවන අති කඩගන්න පුළුව උසකට තිරන අතින්ම කාගන්න පුළුවන් කවර අල්ල කිරන්න කොට රට් නැත්තැන් බොහෝ විට සහරලාට මේ කොස්ගගේඩිය අරගන බහින අයක් ඉන්න ගේෙඩිය හඩනල කොස්ගේෙ දෙන් වර්කගෙඩියක් වගේෙන අරගන බහිනායින්නවා සාමාන්‍ය කොස්ගේෙඩිය පැහිච කොස් ගඩියක් වගේන දෙයක් කර අඩුයි පුරනවා අඩුයි එමදැන් ගෙඩි වගේෙනම් ිමටදෙමුොත් වලගටියයි බම කන්ඩ දෙයක් වවෙන්නේ න ඉදිච්ච වලගටියයක්ක්ගේ විීමට දැමොත් නේද කන්න දෙයන්නේ බම කට්ටත් එක්කම ීමට සතල්ලා වෙලාය නේ තට වැලතම කන්ඩවෙෙන වැළගටියක් වයි බේදම් පැහෝම්. වරක ෙඩියකත් සාමානෙෙන් හොඳදටමඉදිදල නංහම මෙවාව තැක තරෙන්න්න පුළුවන්. වර ගඩියයක්ක් වගේ නං සාමාන්නේ්‍ය දැන් ගොඩක්කයි උඩට නැගල ලනුවක ගෙඩිය ගැටගහල ලනු බානෝ ලනෝදගේ. ගෙඩිය බානෝ බිීමට එහමත් කරනවා ගැඩිය බානවා එහෙමත් කරනවා සාමාන්නේොස් කොස් පොලොස් වගේ දේවල් පැහිච්චේවා බොහෝට මේ බිමට තමයි කඩන්. තින්බිමට කඩ පුහම වැලි වගේ දවල් අර්බිමතේන දවල් තැවරෙන්න්න පුළුවන් ඉටන් ජෑවෙන්න්න පුොගේසම මේ ෙඩිය පිරිසුදු කරගන්න හෝද ෝස්ගේ පිරිසුදු කරගන්න ද පත ඇත දදු ලටත් පාගන්නවට වැලිගේ දේල් එක ෙන්න්න පුළුවන් ගක ලි ග පය කරන්න පිසුදු ගෝඩය කරමක් කරි දාලා ඒ මේේ තේ. බැෑගයක්ක් අරි දාල ඒමත තියතම මේක කපනන්න කැබි කරන්න නත්තැන් කපනකොටත් එරමට ැල්ල විවල ගල ලිල් ගාපුහම එකතු නහම මේකට මේ අපදවී එකතු වෙන්න තියෙන අවස්ථා වැඩි එකහින්දා මේ කොස් ගැරිය හොඳින් පිරිසුදු කළ මේ බලන්න කොහොමද ටීපෝල් යෝදා දූවිලි හා මඩ ඉවත්වන සේ ගලායන ජලයන් හොදන්නන හරි මංකිව දැන් දූවිලි මඩ සහට ම දානකට මඩ වගේදේවල් තැවරෙන. පසටන වැටන්න ොර අර කටුව වගේ කොස්ගඩි කට ගඩ වගේ පිටත තියන් රුුව ඇදේ වගේ මඩ වගේදවල් හහිලා යැදනවා තැවරේෙන තේ දවි වගේ දවල් වාදන ඒ මඩ වගේ තෑවරනයිත ඒසම මඩ දූවිලි ඉවත්තන තුරු අපි කියන කොහමද කොස් ගගේඩිය හොඳින් පිසුතුක ද පයා පලවිින් පින්තුර දැක සෝදරල හොට ගායන ජලයෙ හෝදන්නය ට අරවලින් වලගන ට අව තුන් තැකින්. මේ කරාමලින් ජලයේ ගලාගරනි බටයකි ද මේ ගලායන ජලය තමයි මේක සෝදාගැනින් වඩත්තය තුර අප දගව මේ වදවන හොඳටම සේ දිල වත්තල යන එක දරුණ කියන්න පලිනි පිවරදි කොස් ගඩිය හොඳද පිු කර පතේ හරි ීෝල් යියෝදා ෝල් යෝද ද කද්‍ර ියෝදල දූවිලි හා මඩ ඉවත්වොන සේ ෝල් යොදා දූවිලිහා මඩ ඉවත්වොන සේ ගලායම ජලයෙන් සේදී රනිින් ෝටලින් හෝ දන්ඩ පලනිි පියර. ගිය හොඳින් පිසුදු කරටීෝල් යොදා දවිලිහා මඩ ඉවත්වන සේ ගලා යන ජලයෙන් සේදීම. ද විලිහා මඩ ඉවත් ්‍යයන සේපුතේ අපි මේක ගලායන ජලයෙන් හෝදන්න ඕනේ ද විලිහා මඩ ඉවත්ව වන සේ ගලා යන ජලයෙන් සේදීම සිදු කළ යුතුයි. හරි පිවරංක දෙකර එට පස්ස මෙන්න අපිමකත කරන්නේ දෙසයිPMම් කලෝරොක්ස් ද්‍රාවනයක මියුත්තු දහයක් ගෙල්ලවා ඇැබීමෆ අප දරෝගගත්තුන ඇතළු සොවදු අට පසු පිවරංක දෙකේ දී දෙසියි මොනද්‍රාවන ඇදපුතේ ක ලෝරොක්ස් ද්‍රාවනය පාට් පවිිලිය කිය දෙසයිප කලෝරොක්ස් ද්‍රාවනය කපී මේ මිනිුත්තු දහයක් ගිල්ලල තිය ොස් ගෙඩිය හරි චරලාලවද දෙසියිIPපම් කලෝරොක්ස් ද්‍රාවනයක මිනිතු දහයක් ගිල්ලොලතියු. හරි. ඉට පස්සේ අපි අනවා පියවරංක තුනට ගෙඩිය වටා ඇති පොත්ත ඉවත් කිරීමම් ඔන්න කොස් ගෙඩිය වටේ තියෙන මේ කටුව නැත්තම් පොත්ත ඉවත් කිරීම්. ඔබ දැකළඇක්ති මේක මනාව සිදු කරනවා ඔය දැන් කොස් අලවි කරන්න කියල් තියල තියවන වීදවල නගර වීදවල අර්ධ නාගරික ප්‍රදේශරලගේම නාගරික ප්‍රදේශවල ඔබ දැකලතියෙනවා මේ මේශයක් මත්ත තියාගෙන මේ නැත වාහනයක ලොරියක පිටි පස්සක තියාගෙන ඇයවාගේ නැත්ත මේ සේක තියාගෙන මේ කොස් සුද්ධ කරනවා බොහොම ලස්සවනට ගිිය හොන්දට වේගෙන් කරනවාම කරනවා දැකලඇති මේ හොඳ පලපුුද්ධය කරන්න කො ගිය වට ක පාගනට දැ කොස් ගඩිය තියෙනවා මේ කොස් ගිය කස් ගිඩිය මේ අපි දන්න කටු කටු තියනවා වටට මේ සමරයිම නැ්ටම් අල්න් කරන නැට්ටෙන් අල්ලගනම කරන සමහරයිම. මේ මේ නැටෙන් අල්ලගනම මේ ගහන හ හ හගන රහන රහැන හැෙනයන ද කැපන පිහත් තියන්නන මහත් හොදට කැන පිහත්තිෙන්නොන මේ කොස්ගිය මේ හමර මේ නැටෙන් අල්ලගෙන මේ වැඩේ කරනු නැතෙන් උඩින්ම අල්ලගන උඩ කොස්සිගන එහෙම අල්ලගනම මේටේ රහන හැ හන හැන පාගන සුතු පාටිට පින ටක්්ගල තුට පපල ගොල ගන්න පුුළන් මේ ගොල්ලවරකම අපි දැ අපිනං ඕෝක මේ වටයයි කර නැතුවුණ ගවල්ල කරන්න ඕක ඉසල්ල මේ මැදම් පල දෙට පලලා ඉටසේ ආයෝක හතරට පල්ලනි විරසය කෑඩිවල්ඩ පාගෙන උඩ නාහය ක පපනවාගෙන උඩට තියන කොටස කපල අයින් කරලන්නේේ නය කපන්න කියන ගවල්ල දිනේ අර උඩ තියෙන කොටස මේ නැට්ටත්ත එක්කව හට ඒනකොට තිය උඩ කියන කො උඩ කොටස ඒ කොටස කපල අයි කන්නවා එතකට පොට හම කර පුහම මදුලු ගරවඩ ලේසි යටින් මේ කල්ල ඇත උඩර මේ ඉරු ඔලින් ඇලවිල න. නමුත් ඊටත් වඩා පහසු මේක මේ. වටේට මේ කපාගත්හම අර ර කොඩසක් මේක ඉතුරුවෙන්නේ මේ කටුවකොට සසිතුරුවෙන් එහැ මේ සම්පර්යම වටේට සුද්ධ කරගන්න කටුවකොට සසිවත්තන දතකට හට හලා පිි දල ටිකවන්න තවත් ලේසි තාමත්ම පහසේ වටේ පොත්තායින් කර ගත්තාහම් ගෙවල්ලු වටිකක් කර අපි වැඩ යනකොට මේටේ පොත්්ගහලා ඒ වැඩේ කරන්න හ. නමුත්තර කොස් අලවි කරන්න තියනතයන්ගොල වීදවල පාරේ ඔබ දන්නවම කොස් අලි කරන්න තියදෙන ෑලියලම වැඩේ කරන කට්ටිය නැටෙන් අල්ලන් කෙලෙීමම කපගෙන කාගෙන කාගනට කපාගන පාගය. ට පොත් බොහම ලස්සට ේගොමේකයින් කරන ොහෝම ලස්සට මේ කයින් කරනවා හරි එහෙනම් ගෙඩිය වට ඇති පොත්ත ඉවත් කර ගැනීම කියද පුතේ පියවරංක තුන ගෙඩිය වට ඇති පොත්ත ඉවත් කිරීම හරි හරි එත කොටමකි මේ අපි දන්නව මේ පොතු ගැසීම එලෝලු පළතුරු විශේසෙන් පොතු ගැසීම කැබලි කිරීම වගේ දේවල්ොල්ද අපි දන්නවම දුම්රු පැහැවීම ෆිදුවෙන. ු පහැගන්න ීම ප්‍රති ්‍රාසි වු හ අපද ්‍රා ම රුවීම අපිද රුවීම ක්‍රා සි ද ව බරුවීම ්‍රාසි න්න පුුව දරම අපිදන්න පොලෝ කෝස් වගේ දේවල්ල අපිදන්නවා බාට්ටු මේේද බෘති අපිදන්න කේසේල්මුව ඇ ඒවගේ දයක් ඒවාගේ මොමනවාද අපිදන්නවා තව මොනවාද. ද අපිදන්නවා මනවාද. කොහිල්ලගේදේවල් සහර ලු පළතුර අපි දන්නවා පපලා අපි භාජනිකට දන වතුර භාජනීටයිදන්න මොදම ටක්ගාලේවා අප දන්නවාමවා නිකන් පපල එ එල බොත්ම ටක් ාලම ඔක්සිජන ගැටීම සිද්වෙේල ේද පුත්ති අපි දන්නවාොම ක්සිකරණයවීමෙන් මොදවෙන්න ක්සියෙන් සමග මේවා ගැටීම ාත්මක ස ක රත නිසා පිදන්නවාමවා මොදවෙන්නන්නේ දුමුර පැහැවීම සිද වෙනවා දුර පහැති බල එකක නිසා. ලෙලි ඉවත් කල වහාම දුඹුරුවීම වැලැක්වීමට මොකොද කරන්නේ. නටවා නිවාගත් ජලයමක ගිල්වීම සිදු කරන්න ඕේ ආන්න. අපි දැක්කනේ උදුනක් මේ උනුකරදාාන්් අපි සුදු සු භාජන මත දුට කිව මේ අවශ්‍යෝපරන හා ද්‍රවියවලද අපේ කතා කරන්නේ ආදරනය දුපපුතේ, එනම් මතකතියාගන්න දිය පුතේ. ලෙලි ඉවත් කළ වහාම දුඹුරුවීම වැලැක්වීමට, නටවාගත් ජලය මේක ගිල්ලුවීම සිද්ධ කරන්න ඕන න මුබරුවීම සිදු වෙනවා දුඹුරුවීම අලක්වා ගණඩ නම් පුතේ මොකද කරන්න තුන්ගනි මේකෙදී අපි ලෙලි ඉවත් කළ වහාම පුතේ බලන්න පුතේ ලෙලි ඉවත් කළ වහාම හරිද දුබුරුවීම වැලැක්වීමට නටවා නිවාගත් ජලයේ ගිල්වීම නටවා නිවාගත්ත ජලය ගිල්වුවන්න ඕන නටවල වතුර නටවල්ල නිවාගත්ත ජලය. අන බලන්. ලෙලි ඉවත් කළ වහාම කොස්ගෙඩියේ පොතු ඉවත් කරලා නැද ලෙල්ලකෙන් පොත්ත වටේට එක වත්කර ගත්ත වහාම අපි මොකද කරන්නේ මේ ලෙදිිවත් කරපහ ොදක්ගල දුගරප පට වෙනවානම ප්‍රතික්‍රියසිද වීමේ. එනම් ලෙලි ඉවත් කළ වහාම අපි මොකද කරන්නේ දුගුරුවීම වැලක්වීමට උනු කරලා නැත නටබලා නිවාගත්ත ජලයේ මේක කොස්ගෙඩිය ගිල්ලවීම ශවිද්ධ කරන. හරි ඉඩ බස්සේ දික් අතට දික් අතට හතරට කොස් ගිලිය කැපී කෝමද දික් අතට කියන්න මෙ දික් අත සල මෙෙ ඉසල පලු දෙකට වෙන් කරනවා ර් පලු දෙහෙකට වෙන්කරාට පස්සේ අපිට එක පළුවක් මේ විදිහට එනවන මේ පළුවක් මේ විදිට ආපුහම මේ පලුව මෙහෙම කොටස් දෙකයි. අනිත් පලුවත් පැත්ති පලු දෙකයි එහ පැත්ති පලු දෙකයි පලු හතරකට විංකරගන්න පුළුවන් දික් දික් අතට හතරක් මෙ දික් අතට හතරට කොස් ගෙඩිය කැපවූ. දික් අත හතරට කොස් ගඩිය කපනතට පිළි පලු කියියක දෙකයි දෙකයි තුනයි හතරක් කොස් ගිඩිය. දැන් ප්‍රධාන දික්කතර කපු පුහන් මේක දික්කතර කපුහ මෙම පලළු දෙකයි නිහෙමගත් පලුවක් නෙම පලුව නැවත මෙම දික්කතට කොටස් දෙකට කපන්න පුළන් නිත් පලුවත් කොටස් දෙකට පන්න පුන් ඒයගේ පලු හතරකටක කපාගන්න පුළුව කඩෝර යන කපල වරකහම වරකහ ඔබ දැගල කපල තින හෙමර පී් කොස් පලුව පි ම තියන පල ඒගේ කපල තියන අපිට දැක්ගන්න පුළුව. රයි. කොටස ඔන්න දැන් අපිට පහසුවයි අර නිවසේ කොස් ගෙඩිය හතරට පලාගත්තේ අපි පොත්තයි වත් කරන්න නැතුවන අරක හි නැතුවන ද මේක්‍රම උබට මතක දදියාගන්න මේකම දෙදරරි පොඩ්ක් අනගම මේ කල බලන්න ෙද කොස් ගිය අපපනොට ැ හොඳ කැට පිහිියත් න ොඳට කැපෙන පිහිියත් තිබා අමාර දැන් අපි කරන්නේ මන්නින් ඕෝක දෙකට පලලා කොස් ගෙඩිය දෙකට පල්ලා අය බන්නේම හතරට පලාගන්නවන්නේ ලක පම් නැතන් කැත්තත් තියන ඉෙස කැත අප අරැබම ඉඳන වැඩ කන්න ගැත්තත් තිනවා එක හොම ගහලා කපාගන්න කපාගන්න නහත් කියනෙ කොටසත් නේ දපියර කියර. උඩි උඩ කොටසත් එහෙම කපලාලයිංගල්ලලා අයින්න රග දාලදම මුොදුළ ගලවන්නේ කොහොල්ල නාගරෙහිව නේද. ඉතින් එහෙම කරගන්නඩවශ්‍ය නෑ එ අපිටර කොස්ගෙඩිය මොලින් මර්මය කියන විදිහටම ඇත්තරම් පෙළිවල්ට වටේ පොත්ත රහලා පොත්ත පාගන්න පුළුවන් ප්‍රවේසමෙන් අත කපාගන්නතු දර්ුවන හොඳ ඉඩින් අල්ලගෙන හොඳ පහකින් අපිට පොත්ත රහැල හොදට කපාගන්න පුළුවන් ඒක එමතමයි කරන්නේ එතකොට ඉතින් මේ බොහම ර ඉදිචගෙිය ොලිදිීත් එහෙම ගැලීම මදලුටික පිගාන්ටම ගන්න පුළුව අන්දිියයට පිට ෙන් කරගන්න පුළුවන් අතේවා කරගන්න මෙමබේසින්දාවශනෑ ඉතිවට සදුසු ක්‍රමවේද තියනවා ඉ මේකත් පහසු මේ දයට කරල්වලනගෙදර මේ දසරු කොස් හැන කාලනි හොඳයිගඩ කන්න පුරදුවෙන් ඕන ඇත්තටම බොහොම ගුණයි රසයි නේද හොඳට පොහොඳ පෝෂණ පෝෂිදායි ආහාරයක් අපේ කොස් කියන්න ඉතිං ළමයි දවස් දෙක්යවත් මේ මෙවට කෑමතිේ හැමදෑම ගෝස්ද කියලාලනවා නද. මේවා රසට හදලගත්වොත් හොඳ වෑන්ජන හොඳ ආහාරයට ගන්න පුළුවන් ඉති මේ අපි දන්නවා වේල පරික්ෂණය කල තියයාගන්න කොස්දල්ලවගේවා අආරේදි මුකද සහරකාලන්ද මේ අපිදන්න අවුද්ධල තැරයක් ඇදන දෙසරයක් පිට හැදනව තියෙනු. ඉතින් අපට මේ වැඩිපපුර තියෙන කාලෙද මේ ලවුලු අතරිෙක්ත අපතයම් වලක්වගන්න අපිට පුළහන් මේවා වේල්ල විජලනය කරල් පරක්ෂණය කල්ලා තියාගනවාආවාරේද මේ වගේින් අපි බොහම රස්වත්විදිට ආහාර හදාගන ආහාර ගන්න පුළුවන් ආහාරියට ගැනීමේ හැකියාව තියෙනු. ඒද ද පු එහෙන අපිට දැම් පුළුවහම පස්ස වන පෙවරදියටට මේ අපි කොස් ගෙඩී හතරට කපාගත්ත තීරුවලට දැන් පහසුුව මදුළු වංකරගන්න පුළුවන් බොහොම පහසුවෙන් පිරිසුද මදුරු ටික වංකරගන්න පුළුවන් පෙවර පහ ඔන්න කොස් මදුළු වංකරගන්න හමනිි පිවනිදිී ආයෙත් අපි මේ වංකරගත්ත මදුලු යළි නටවා නිවාගත් ජලයේ ගිල්ලනු ආයෙත් අපි හාහා මොද කරන්නන්නේ මේ වෙන් කරගත්ත මදුලු ටික පුතේ යලි නටවා නිවාගත් ජලී ගිල්ලනවා ඊට පස්සේ ඇට වෙන් කර මදුලු දික් අතට පැලීම. දැම් මේිට කොස් මදුල තියෙනවානේ මේ කොස් මදුල අපිට පුහම දික් අතට පලන්නම එක මෙ දික් අතට පලන්න පුළන් දික් අතට කොස් මදුලක්වෙදන්නේේ ඇට ඇටේ අයිංකරගත්තට පස්ුසේ. ම අපිට කෑලි දෙේකට වගේ හම මෙවා දික් අතට පලන්න පුළුවන් දික් අතට පලන්න පුළුවන් දික් අතට ඒව පලරු කටින් බෝඩ ගෙතේල පලාගන්න පුුව කොස් තීරුෝලට පපාගන්න යම්බල ම ඒවාගේටින් බෝඩගෙතෙලල් මෙම දික් අතට පලාගන්න පුළුවන් හරි ඇට වෙන් කරලා කොස් ඇටටික වෙන් කරලා ඇට වෙන්කරගත් මඳළු දික් අතට පැලීම ඉට පස්සේ ක කැබලි කළ වහාම නිියුණු ජලයේ සහිත භාජනයකට දමා පෙරණයකින් ජලය වෙන් කිරීම කොස් කැබලි කළ වහාම නැවතයක අපි නිියුණු ජලයේ සහිත භාජනයකට නිියුණු ජලය හොඳේ නිියුණු ජලී සහිත භාජනයකට දාලා පෙරණයකින් පෙරණයකින් අපිට ජලය වෙන් කරන්න පුළුවන්. පෙරණයකින් ජල ටික ඉවත් කරගන්න පුළුවන් දවිපත ඊට පස්සේ පිව රංක අට සිය සංසක පණහත් පනස් පහක උෂ්ණත්වය ඇති ජලයේ මිනිත්තු එකහමාරක් ගිල්වා තැබේ. මේ විදියට ජලය පෙරාගත්ත ජලයේ පෙරල වෙන් කරගත්ත කපාගත්ත දික් අතට කපාගත්ත කොස් මඳළු තීරු අපි සෙල්සිස් සංසක පණහත් පනස් පහක උෂ්ණත්වය තියෙන ජලයපුතේ මිනිත්තු එකහමාරක් ගිල්ලති. සෙල්සිස් පණහත් න පහත් අතර ෂ්නත්තේ තිර ජලයේ එක හමාරක් ම එකයි දසුම පහක් මින් කිීව්වත්හරි මිනි එක හමාරක් ගිල් ලති අත විනාඩික මාරක් ගිල්ල ලති හරි අප න පියරවක නවීට හරි ඉඩ පස්ස සුදුසු ඇසුරුමක දැතං ස්ටයිඩ ෆෝම් ආකර්ශණීියලෙස ඇසරීම අපි ගෙනවා නැත්තම් පසුව එය ෆලක්සිිබල් ෆර්ම් මොලින් ආවරණය කරන්නවා ෆිල්ම් මොලින් ෆල් ඇදෙන සුළු ෆිල්මකති ෙක් ලෙක්සිබල් ෆිල්ම් එකගේ ආවරණය කරන්න පුළුවන්ක අපිට හොඳට ආවරණය කරන්න පුළුවන්න්න සොදුසු ඇසුරුම අපි ස්ටයිරෆෝර්මගේ ඇසුමක් ගන්න ආකර්ශනී ලෙස මේ ක අපිට හොඳට අසුරලා අපිට ෆලෙක්සිබල් ෆිල්ම් මොලින් මේක රැප් කරන්න පු ක්බල් ිල්ි ට ක් ල සුව ට දගන්න ලොද රැප් කරන්න පුුවන් පැනිිකෝ මඩු ගුව අහෙම රැප් කලතිී ඒලොලු ප කපපු කපපුවාහම රැ් කරලතිීන් ගුවවා අහම කප ගෝ කෑලෙම රැප් කලතිීන මල් මේ අපේ අරමනවද දම් ගෝ අයක නො සාමා්‍ය ගූ අයික රැප් කලතිීන් ඒවාගේ රයිට් ඒවගේ අපිට පසව ෙක්සිබල් ෆිල් මොලින් ආවරනය කරන්න පුළුව ඉට පස්සෙ මේ අපි අපි සකස් කරගත්ත ඇසුරුමත් එක්කම මේ වගේ බරකිරලා වෙල්ද පොලි දිරිපත් කරන පුොළොමක්ට්ට හරි මොකක්ද සුදුසුව ඇසුරුමක පතේ ස්ටයිර් ෆෝම් ආකර්ෂණය ලෙස ඇසරීම කරන්න පුළුවන් පසුවේ ෆලෙක්සිබල් ෆිල්ම් මොලින් ආවර්මය කිරීම. දහවිනි පිරපතිේ බරකිරා වෙල්ද පොල්ි දිරිපත් කරන්න පොළුව. දෙකල ති ඕන තරම් මේ විදි ේවලු පලතුරු ඇසුරුම් කරලා ෆලෙක්ස්සිබල් ිල්ම් මොලින් රැබ් කරල ආරන කළ තින ල් පි සැල්ල බොහෝ ට මේ අපපිරින් දකින්න පුළුව නිතරම මෙ වගේ ඒලු පලූ මේ විදියට සගස් කරලා තියෙනු. හොනයි අවුම සැකසීම ලෝ වුම සැකීම ඒක් අපි කතා කර දර . හරි මෙන්න ඒ ියෝරට තියන ේ පානු සාරෙන් මෙන්න පාන සාරෙන් ප ියවරට එක තියෙනවා මේ බලන්න ොම මේ බලන්නක රනීින් ෝට වල බලන්නකු හ බ්‍ර් කරල බාන ්‍ර න ට ද විල වත් න දි ා the road, the ො. ර ඉ ට ත් ෝදනවා මි ඉඩ බස අපි කිව මේ දෙවන න ල් ක හ ා. යියකින් පිහයකින් මේ බලන්නකො වටේම පොත්තා අයිංකල්ල කපාගන තියනව පති වටේෙන් පොත්තා අයිංකල්ල කපාගනති නො බලන්න මේ රයි රප ද ලන ලස්සන ේදර ක පප ඔත් ෙදර මේේක්‍රම අත්ත බලන පොති ඔබත් ගෙදර කම අතර බල පහයක මේ කපලතියන මනාව වටේ සුද්ධ කරගන තියනවා පොත්ත රැහැල හේදබති පොත්ත රැහැලා මේ වටට සුද්ද කර තියනවා ඉඩ පස්සේ මේ බලන්නකෝ පලු හතරකක් මේ පවිස්සම දෙකට පලලා මැනදේ. දික් අතර දෙකට දෙකට පලලා පලු අවට වස් ක නැවත කොට පලුව පලුව කොඩක් දක විදිර කොටත් හතරකට ම පල කර න ම මදු ක න ද ල හල ද ද ල මද ද හර පස්සන පිර දු ර ම නට ඇට වදත් කරලලා ටයිඉවත් කරල ද ූති. කොස්ස ඇට ඉවත් කරල දීනවාන. ඇටයිඉ වත්ර ගත්ත කොස් මදුල බබලනු තීරවොල්ට ක පප උනුකමනේ නට වනිවාග ජලයක දලතිය නොබලග පපුතිේ ර හත්තන පීවරයේදී හරි ඊට පස්සේ යිට් මේ පීවරේදි බලන්නමේ අටවිනි පීවරයේදී හරි වර ටද මේක ද එකක ලයෙක නව මේේ කී ඔබට මතගද සෙල්සේ සංසක පනහත් පනස් පහත් අතර උනුසුම් ජලේ විනා මිනිතු එක හරක් මේකි තිියල ගන්න මිනිිතු එක හමරක් කර වෙලාවද බලන් මිනිිතු එක මරක් තිීලගන්න අනේ හරි යිට් ඉට පස්සේ බලන්න මේ පියෝර හරිහි බකිරග බ බ බකිරගන්න. බරකිරගද බ කියර ක බරකි වෙ ප ති ප ක බ ప බරකිරලා මේ ම වෙද ප ල සඳ තිලති. හරි. ෙැ ක් . අපිට ල ස හ යිට් ලන ති මේක ිට පා පා ක් ද ග හ යි. සෝධන කරන දෙන්නහ ෙදර ගියා කොළල් බලුටක එකතුරලාලි පේතිබා ඇෑ මි රිටික දැම හදාගත්තා කොස් මැල්ලුන්ද කිරිකොස්ද ඕන විදියට සකස් කල බොහම රසවත්තු මේක ආහාරයට ගන්න පුළුවන් මේ ක්‍රියාවලීද ආහාරි පෝෂණ ගුණට හානය වන හානි වමයි හානියක් මැති තරව නේද ගෘති දෙක් නිසා මේක ඔබට බොහොම රසවත්වැ ආහාරයක් විදියට. ලොලක් ද මේ කොසකසරගන්න ල විද වෙල්ද පොට ඉදිරි පත් කරන්න පුුවන් පපුති ල මේ අවම සැසීමම් සසිදු කගල වෙල්ද ලි පත්ල ආකාර බොහුම ආකර්ෂණයයයි. බොහම ආකර්ශණය අද යදයි බුති අපි ඉදිරිට නිගමනට යනෝ. අන්න අපිට පුළුවන් මේ අවම සැස කොස්සවල ගුණනාත්මක බවනයීම මේ කරන්න කොලි් එක නිර්මය කරන්න පුළුවන් මේක ඉන්ද්‍රී ගෝච්චනතා ලක්ෂණ අපිට ක්ෂණ කරන්න පුළුවන් පති ඇ පි ඉන්ද්‍රීගෝතතා ලක්‍ෂණ ඇස්ුරේ මේක ුණනාත්මක භාව අපට නිගමනය කරන්න පුළුවන් පති මේක රස්ස මේක පැහැයිනත් ම් මේක වර්ණය පෙනුම ඇ පති ඒවාගේම මේක අපිට සුවන්ද ඒවාගේ මේක වයිනයේ ටෙක්ස්ට අය එකක මේවාගේ දේවල් අපට ඉන්ද්‍රී ගෝචරතා ලක්‍ෂණ ඇසුරේ අප පති නිගමනයකට එළමෙන්ට පුළුවන් මේ විදිහයට අවුම සැකසීම සදු කිරම් වගේ සකස්කරයක්ත්ද කොස්සොල අපිට ලක්ෂණ පිබඳවා විට නිගවනයකට එන්ඩ පුළුව හරි එක තමයිබුතේ හරි අවම සැකසු කොස්සල ගුණාත්මක බව නිර්ණී කිරීම විශේෂකරණෝල්ට යන අබපුතේ අපි හරි විශේෂකාර්මෝල්ට යනු විශේෂකාරණු අංක මේ අපි දන්නවර උනු ජලී ගිල්වා තබන වේලාව මතකද සෙල්සිස් පණහත් පනස් පහත් අතර මිනිිත්තුව එක හමාරක් ඇසුරුම දෙක මේ සඳහා ගන්න ඇසුරුම පොලිතන් ගේජ්ජ එක එකසය පණහා ගනකම පොලිතින් ගොල ගේජග කෙසිේ පණහහිල්ලට එකසේ පණහා දෙසව පණහා විදිට මේ ගේජ්ක පොලිතින් තියනවා හද අපිටක් එකසුව පනහ ගේජ්ක පොලිතින් සුදුසු ඇසරුම් කිරීම සොඳහා එතකට මේ ගබඩා කලී තුෂනත්තය ගබඩා කලේ තුෂ්නත්වේ සල්සේස් හයක්ත් අටත් අතර හිනම් අපිට සීතකරනන්නේ ගබඩා කරල තියන්න පුළුවන් විදිට. මේ විදිට අවුම සැකසීම සසිදු කරලලා සකස්කිරීමගෙන් සිදු කරලද කොස්පුතය අපිට හරි ගබඩා කරන න නෂ්නත්වේ දමාම සෙල්සේ සංසක හයයක් අත් අ රෝෂ්නත්ය ැන ීත කරය ගබඩය කරන්න පුළන් දහහිට දෂ්ණත්තන සෙල්සේ සංසක හයත් අටත් අ ෝෂ්ණත්තිය අපිට ශීත කරනය තුළ ගබඩා කරන්න පුළුවන් බති ඒ විදියට අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් කාලේ දින හතක් තියාගන්න පුළුවන් බලන්න මේ විදියට අපිට ශීතකරණය තුළ ගබඩා කරල තියාගන්න පුළුවන් කාලය කොච්චරදබති හතර මේ විදියට පිට ගබඩා කලා තියාගත එහෙක් කාලේ දින හතක් හරි දිනහතක් මේ විදිට අපිට ගබඩා කරලා යාගන්න පුළුවන් පස්සව පියවරංක පහ බලන් මෙම ක්‍රියාවලේදී පටකවලට තුවාලවී මහා හානි සිදුවීම සිදුවන බැවින් සවභහවික නැවුම් අවස්ථාවට වඩා සුළු වෙනසක් මෙම නිෂ්පාදනොල දැකේ හැ ඔවු පටකොල්ට හානි සිදුවෙන් පුළුවන් අවස්ථාතියන වනනිපුති කැපී මොලදීය අවස්ථාවලදී ඉතිං එක නිසා න අපි හරි. මෙම ක්‍රියාවලයේදී පටකවලට තුවාලවීම හා හානිසිදුවීම සිදුවන බැවි ඒ කපනවා අපි මේ නේදපුතිය කැබැලිඔොල්ට කපනවා නේදපුතිය හර පොතු අයිංකන්නවා සෝදනවා උනු ජලයගෙල්ලො ල තියෙනවා ඉතින් මෙන්න මේ අවස්ථාවනලති පියවරයන් නොලද. මේ ක්‍රියාවලේදදි පටකවලට තුවාලවීම මේගවිිෂ පටකනි ශාකන ශාකලින්ද නි්පානතිය ද්‍රවී නිසා මේ ක්‍රියාවල්ලි පටකවලො තුවාලවීම වගේ. සිදුව බැවින් ස්වභාවික නැවුම් අවස්ථාවට ඩ සුළු වෙනස්කමක් මත ති ගනව හාහප ලොක වෙනසක් නෙවේ සුළු වෙනසක් මේ නිෂ්පාද නොල තියෙන්න පුළුවන් එකක් අවබෝධ කරගන්න. හරි විශේෂෙන් අවබෝධ කරගන්න ඕන එකක් පස්සනි කරුණ විදියට මෙම ක්‍රියාවලේ වී පටකවලට තුවාල් වී මහා හානි සිදුවීම සිදුවන බැවින් ස්වභාවික නැවුම් අවස්ථාවට වඩා සුළු වෙනසක් මෙම නිෂ්පාදනවල අපිට දකින්න පුලො ස්වභාවිකෝ අපි නැවුම් නිස්පාදනොල්ල අපි අර නැවුම කහෙදු කරන්න නිස්පාදන අපිකිව අපි කරගන්න විදදිිය. ඉති ඒවට වඩා න අප ගෙදර නිවසදි කරගන්නේ ඉතින් ඒ ඒට වඩා පොඩි වෙනස්කමක් තියෙන්න්න පුළුවන් මේ පටකොලට හානිස දියමවෙල් නිසා පොඩි වෙනස්කමක් තියන්න පුළු හම් පපුතය සුළු වෙනසක් තියෙන පුළන් එකත් විශේෂයෙන් කියන්නඕ හයුනි පිය. ඒ නිසා ගබඩා කිරීමේදී ගුණාත්මක බව පවත්වා ගැනීමට පොතේ විශේෂප පක්‍රම යොදක්. ස්ටෝරේජ්ජ කේදී මේ කොලිටියක පවත්ව ගණ්ඩ ඒ විදියටම නැතම් මේවා කපපුහම ටක්ගාලය වගේ මේ වෙනස්ුවෙන් පුලන් ලක්ෂණ වෙනස් වන්න පුලන් ඉද්‍රී ෝජරතා ලක්ෂ එක නිසා මතක තියාගණ්ඩාආදරණය පුතේ ද ඒ පුතේ මේවා ස්ටෝකරලා තියෙනකොට ෆයිනල් පොඩක් ස්ටෝරේජ්ජේදී මේ වගේ මේ කොලිටියක ඩැන් ගහ තියන කොස් කිඩියක් වගේ ේදැන් කපල සකස් කරල එහම තියෙන්නේ ඔවුන් සැකසීම සිදු කල් එතකොට හිනං මේවා ස්ටෝරේජ්ජකයේදී ගබඩා කිරීමේදී මේවා ගුණාත්මක බාවට පවත්වා ගැනීම සඳ කොලිටක තියාගන්න අපි මොකද කරන්න ඕනේ විශේෂ උපක්‍රම යෙදීම සිදු කරන්න ඕන විශේෂ උපක්‍රම යදීම සිදු කළ යුතුයි ඉස්තිර වශයෙන්. හරි ඊළඟට දරුවනේ බලන්න පීවරංක හත සියලුම භාජන සබංයොදා සෝදා ඉන් පසුව හරිද. දෙDCයිPMම් කලෝරොක්ස් ද්‍රාවනයකින් සෝදලා භාවිතා කරන්න පුළුවන් හොඳ පිරිසුද්තත්යක් එතකොට නිදතේ කලෝරොක්ස් දෙයදලා අපිට මෙ භාජන පිරිසුදු කරගන්න පුළුවන් ඉතාමත්ම වැදගත්තෙක් සියලුම භාජනනිස්සල්ලාම සභංයදා හෝදල මේ සොඳදා භාවිතා කරන්න සියලුම භාජන තියෙනවන මේ භාජනනිස්සලා සබන්දාලා හොඳට හෝදලා ඉට පස්සේ දෙසයිපම් කලෝරොක්ස් ද්‍රාවනයකුත් හෝදලලා තමයි භාවිතා කර හිතකර ජීවින් වර්දන ත කට අඩ ව ු හිතර ුද වැ ම ොට පිටුව තවත් පිරිසුදු කල හෝද ගන්නොට මේ එකකට අහිතර ශුද්්‍ර ජීවින්ගේ වර්ධනය අඩාල වෙනවා දෙයිපම් කලෝරොක්ස් දව්නයින් හෝදලා භාවිතා කරන්න ඕන දෙසිපම් කලෝරොක්ස් දව්නයකින් හෝද භාවිතාගන්න පුුවවා පිව රංක අටට යනවා පී ඒ වගේ අපි මේකෙදී භාවිතා කරන මේ සයි හෝ මේසරෙද්දත් දෙසිIPම් කලෝරොක්ස් මගින් අපිට ස්පොංච් කැබැල්ලක් යොදලා පිරිස්සුදු කරගන්න පුළුවන්. නවිනි පියර. ඒවගේ පුතේ කපන පිහි බඳුන් හොඳින් පිරිස්සුදු කරලා ඒවත් නිතර් මිතර දෙසිIPPMලෝරොක්සොල ගිල්ලීමෙන් භාවිතයට ගන්න පුළුවන් අපිට. දහවන කපන ෑලි කටින් බෝඩ් හොඳින් හෝදලා පන් P කෝරොක්ස් ද්‍රාවනයක මිනිිත්තු විශ්සක් ගිල්ලවා තබා කලෝරොක් සම්පූර්යෙන් ඉවත්වන තුරු නටන ජලී නැවත හෝද ගණන්නඩුවන් කටින් බෝඩ් කොමද හෝදගන්නන්නේ ගොදි වගේ වැඩිවෙලාවත් තියනෝන එකකිනිස එව හොඳින් පිරිසදු කරගන්නුන්. කපන ලෑලි හොඳින් හෝදලා ඒ දෙසිIPPMේ කොචාද පන්සිIPPM කලෝරක්ස් ද්‍රාවනයක තමයි මිනිිත්තු විශ්ක්ටින් බෝඩ් ගිල්ලොලා අන්් ඉට පස්සේ නැවත මේ කලෝරොක් සම්පූර්මයෙන් ඉවත්වන පරිදි මේක නටන උනුජලයෙන් හෝද ගණ්ඩුවන මතක ය ටන උනුජලයෙන් හෝදලයි ගණ්ඩුවන් හරි පැහැදිලීනේ හරි අප තවත් විශේෂ කරුට එකට යනවා බ ලෝරොක් තුනයිදස්ුමටයි එමල් ජලයේ ලීට්‍රියක දිය කිරීමෙන් අපිට පලෝරක් දාවනයක් කදාගන්න පුළුවන් බෝහොම හොඳයි කොහොමද පුතේ ලෝොක්ස් අපිට පුොළහහාම් පුතේ මෙශරින්ශලින් ්‍රහකින් මිනුම් සරාවකින් ලෝරොක්ස්මල්ල තුනයිදශමාටක් මැනල අරගන ලෝරොක්ස් තුනදසුමාල් කලෝරක්ස්මල්ල තුනයිදස්ුමාටක් අරගන පුතේ මිනුම් සරාවකට අපිට ඒ ජලේ ලීටර එක කටදාල ජලේ 1ල 1 ල ලට එක මේ කලෝරක්ස් මල්ලිට තුනයිද සුමටක් හොඳට දියකිරීමෙන් අපිට දෙසියිPM කෝක්ස් ද්‍රාවනයක් හදාගන්න පුළුව කොම දෙයිම් ලෝක් කදාන්නේ අපිට කලෝරොක්ස් 3.8මල් ට වලල ජලලීට්‍ර හක දිය කිරීමෙන් පපුති අපිට දෙසිපපmම් කලෝරක් ද්‍රාවනයක් හදාගන්න පුළුව ඒවගේම කලෝරක්ස් මිලි නවවල් දෙසම පහක් නැවත මිනුම් සරාවකට විද්‍යාර ඒ සදුසු මෙසටින් ස්ත්‍රීන්ඩයක් බාවිතා කල්ලා කෝරක්ස් 9.5මල්ලතන් කලෝරක්ස් මිලිට නබැදස්සුන් පහක් අර වගේම ජල ලීටය එක 1 ලට වල ජල ලිටේරතමලිට දහක් ලිට එකක් කිය ජලේ ලීටර් එක දිය කිරීමෙන් පුළහම්පුතේ පන්සයි පPMම් කලෝරොක්ස් දාවනයක් හදාගන්න කොමදති පන්සIPmම් ලෝරක්ස් දාවන හදාගන්නන්නේ කලෝරොක්ස් 9.5මල් අපිට මෙසින් ්‍රීඩ් හැකින් අරගෙන එක ජලේ ලීටය එක දිය කිරීමෙන් තමයි පුති අපිට ම් කලෝරොක්ස් ද්‍රාවනයක් හදාගන්න පුළුවහංුවෙන් පන්සි පම් කලෝරොක්ස් දාවනයක් හදාගන්න පුළුවන් වෙන්නේ එතකොට ඊට පස් අපි බලනොවාබී එක බී කොටස විදියට ආර අවම සැකසිම් සිදු කරන ආකාරණය පති පැහැදිි කරන්න ඕනේ ඒකොට සිං අපි කතා කරලා අවසන් කරමේ කොස් අවම සැකසීමම් සිදු කරන ආකාරය පති එලෝලුවක් විදියට නේද. අපි බලමු අවමලෙස්ස සැකසූ පලතුරු එකතුක් සැකසීම සැලඩ් එකක් ෂාමරු නේද. කෝම මේ අවමලෙස සැකසූ සැලට් දෙක් නැත්තම් පලතුරු එකතුක් සකස් කරගන්නේ කොහොමද අපිට මේකෙදි කියෙන එකයි දියපතිේ අපි දැන් දවලපුතාලත් එක් කතා කරන්න බලාපුර තිවෙෙන් රයි්දියපතිේ හොඳයි බලම හිනම් අවමලෙස සැසූ පලතුර එකතුුවක් නතන් සැලට් එකක් කදාගන්න විදිිය කෝම නදපුති පලතුරුන පලතුරු කැබලිීම විට අවලෙසහක් සකස් කරලා දැළ තියෙනවා වෙළඳ පොලි ඉදිරිපත් කල දිනවතේ වෙළඳ පොලි අරයි ස්ටයිඩ ෆෝම් ැසරුම් ල සුරල නේදපති ඒවාගේම අපි කියනවා නේ තුනී පට් ෆිල්මෙකින් නේදබුති පටලයකින් මේක කොත රැප් කරල තියල තියෙනවා අපි දැකල තියෙනවා හරි එනම් බලමු අපි මේකට නොනොවදපුූතිේ අවුම ලෙස සකසු පරතුරව කකොසුව එකතුවක් සකස් කිරීම සහඳහා අවශ්‍ය උපකරනහා ද්‍රාාවීටික බලළම්පති මුලින්ම අවශය බති මේ පළතුර කැබලි කපාගන්න පොත්තුගන්න ඕනි. ඒත්ර න ැබලි ට පන් ඕන නද ති පේති තරු විද හෙඩට පන්න්න කොට විදිට අශ්‍යතාව අනු හදන් උලන් මේක පාරිබෝගිකයාගේ. ඉති මේකටත් කටින් බෝඩ අවශ්‍යනාවපුති පළතුරු පපල දාන්න බේසාමවශ්‍යයි මේ පළතුරු පිළිසුදු කරන්න ජලය අවශ්‍යයි බති එඩවාසේ අවසාන මේ පපන්ලද පළතුර කැබලි ස්ටයිර් ෆෝර්ම් ඇසුරුමකදාාන්නේ ඇසුරුම් ඕනෙ පපුති ඇසුරුම් නවත රැප්කිරීමට අපට ෆෙක්සිබල් ෆිල්ම් ෝන ුති. ඒවාගේ අපි මේකට පලතුර විදිහයට අපිට ගන්න පුලුවන් පපුතිේ පැණිකෝමඩ ඒවගේ මන්නාසි පැපෝල් කෙසවල් ගන්න පුළුවවා ටූත්පික් අවශ්‍යයනනි අර කැබලි අරකන්න්‍යි පලතුර කෑල්ලට ත් පික් පික්ල ගහලිට කෑල්ලක් අරන් කාල පුුවන් ටත්පික්ෙහි අතින්ගල්ලන්න අ වශ්‍යනයන ටත් පික් අවශ්‍ය වෙනවා. මෙම් මේ තියන්නේ අවම ලෙස්ස සැකසූ පලතුර එකසුවක් සැකසීම සඳහා අවශ්‍ය උපගන්නහා ද්‍රවවිටිකයි පපුතේමේ ඔබට පෙන්නුම් කරල දිලතියෙන් අවශ්‍යපගන්නහා ද්‍රවවිටිකයි පෙන්ලදිගති. හ මේ වෙලන්න පලතුරු පොත්තු වැල්ලා නේද ක්‍රමවේදය පළතුර පොතු හැරීමට පෙර හොඳින් හෝදගණඩඕනිපුතිේ පලතුු ක්‍රවේද හයි අපි ක්‍රමවේදයටය ආපුතේ පලවිනිි පියවර පළතුර පොත්තු හැරීමට පෙර හොඳින් හෝද ගණ්ඩෝන්‍යයාමි මනොවද මෙතර මේ යොදාගන්න පළතුර මේතිී. හ හොඳ හෝදගන්නන තිීමට ලායන ජල රනි නුවට ලින් බතිේ ප පැ කොමු ගේඩිය අන්නන්සේ පැපෝල් ෙේල්තිේ න මේක හොඳට සෝදාගැනීම සිුදු කරන්න ඕන. හොඳයි පපුතේ ්‍රයිට් බලමු හ එතකොට අපි තු පොතු හැරීමට පැපපුේ විදිර කියපවාආකාරට හොඳට පලතුරු සෝදාගනීම සිදු කරන්න ඕනේ දෙවන පිවර මේ හෝදගත්ත පලතුරල පොතු ඉවත් කල පපුතේ මදධ්‍යම ප්‍රමාණ ැබලවරටව වෙන්කරන්න න ද අපි දන්නම හෝදගත්ත පලතුරු පැපල්. අන්නසි නදු පතේ කසේල් පැනි කෝමඩු ඉතින් ඒ අපි මුලින්ම කරන්නමොකක්ද බති මේ පල්ලතුරුවල අපි අන්නස් පොතතු ඉවාත් කරගන්න ඕේ කොමඩු විිය පොතු අයින් කරගන්න ඕනේ පුති පැොල්වලනම් පොතු ඉවත් කරගන්න න පුතින්න අපි කෙසල් ගෙන්නල් ල් අයින් කරගන්න ඕනේ ඉතින් පපුතේ මෙන මෙයාකට අපි හොඳින් පිරිසුදු කල්ලා හෝදගත්ත ගලායන ජලයෙන් සෝධගත්ත පලතුරු පපුතේ ට ට ් ලි දන්න ොද ර කලු පාට කොටස් න ි දන්න ඉවත් කරගන්න න වරන කොට තුර ොත් මට පොතු ැලි අපිදන්න කට හනවා ට හරන්න වගේ න්න න්න හම හොද කැන ප න හොඳද හොට ැන හ යක ි ාග ැ ද ගෙ ියත් හෙම පතිේ නද පැපල් පොනොත් ෙම ොට පොත්ත ඉත් කරගන්න ඕ බොහ සිරයි. ගත ප තු පො දධම ප්‍රණ ල න අද දන් සාමන මධ්‍යමෙන් ප්‍රමාණ ැල ල මලින් බැ කිීම දකර ද ම ැට පන දෙවැනි ප සෝදාගත් පළතුරල පොතු ඉඒත් කර මධ්‍යම ප්‍රමාණය කැබලවලට වන් කිරීම හද ගත්ත පළතුරල පො ගත් කල අපිට පුළුවන් පතිේ ධම ප්‍රමාණය ැලට ව කරන්න පු. හ ඉට පස්ස මේ බලාන්න. ඒරංකතුුණ පළතුර කැබලි ටයිඩ ෆෝර්ම් ඇතුරුමිහි ආකර්ශනීය උපදවන පරිදි ඇසිරියීමම බානු පපති පලතුු මෙ දාලතියනවිද බාඩු බාඩ ආකර්ෂණ උපදන විදිරම ටයිඩ ෆෝම් ඇසුරුමක බලන්නකු පැළතුරු ැබෙලි දාලාලතිනෙන විදිියීම හරි දැක්කා මාස්සිනම වරණ කිහිපයකින් පළතුරු කැබෙලි දාලතිනවා ආකර්ශණය උපදව වන ආකාරරකුතේ මේක ඇසුරුම තුළ ඇරීම සිදු කරලා තිය පසුව ෆක්සිබල් ෆිල්ම් භාවිත ආරණ මෙ ෆෙක්සිබල් ිල්ම් විතා කර මේක රැප් කරන්න පුොළො වර්රණය කරන්න පුුල්ලන් හතර පසුව ක්තිබල් ෆිල්ම් භාවිතයෙන් මේ ආවරණය කිරීම පහ පසුව ඒ මත තූත්පික් එකක් දෙකක් ගසා වෙල්ඳ පොල්ට ඉදිරිපත් කර හැකි පරිදි සකස් කරන්නඇයි තූත්පිත් දෙකක් විර හලේව ගැපිට මේඇයි බෝග ගැ පිකින් කන් පුල්ුවගේ පසුව ඒ මත ටත්පික් එකත් දෙක් ගසා වෙල්ද පොල්ට ඉදිරිපත් කළ හැකි පරිදි මේ සකස් කරන්න හැකි අවති මීදිී තියන විබලනු ඇපල් තියනවා මේ අන්නා සිත න බාඩකු ඉදිරිපත් කල තියෙන විදිහ ලබල්ල ගදදාා ලස් හ අවම සැකසීමහ නිගමනේ තමයි අවුම සැකසු පළතුරු ගුණාත්මක බව නිර්ණය කරන්න පුළුව දර ගෝජතතා ලක්ෂ ඇස්ුරම් රස බලන්න පුලො සුවන්ද වයන පැහැයි වරණ හඩේ ය අපිට නිර්ණය කරන්න පුළුවහන් අවම සැකසූ පලතුරු වල ගුණාත්මගබව නිීර්ණය කිරීම ස කරන්න පුළුව. විශේෂකරනෝටයම් පුතය අපි අංක. පුතේ පලතුරු කැපීමේදී ටැලිම්මා පොඩිවම් වලකිනිල් ලෙස මහත් පිහි භාවිතා කරන්න එක මුලින්ම අපිගේ ඔොද ශාප් නයිෆ් එකක් භාවිතා කරන්න ඕනි අන්නා තේමායම්. ප දන්නවා මේ ෝට පහිවලින් ැපොත් රයි ගියීම. අනික්තවත් පළතුත් එහෙම තම කපන්න්නගියත් තෙම නිකන් තැල්ල පොඩිය කියල විනාශසලයනව පරාදි හොඳ මහත් පිය ගත්තු හොඳට දිච්ච, පැසුණු හොඳට දනු අන්නාස ගඩියක් හොඳට කපාගන්න පුළ හොඳ ොහත් පහෙකි. ද ශාප් නයි එකක්වවෙෙන්ට පැනකොට පදදිත් හෙම. සයිට පළතුර අම් නේදම අප පලතු කො ේය හොද මහත් පිහත් ේ නි නි වාරය මතක් කරම හරි එළඟට දෙවන පීවට මගතියන් වර්ණ කිිහිපයක් කනුත් පලතුර විදා ගැනීම ආකර්ෂණය බව වැැඩිු අර ලනකද ග මේ මෙතැන පලතුරු වර්ගේ වර්ණ කිහිපෙ නුතුු පලතුරු දන් මේ බලග මේ බලුව හ වර්ණකිහිපයක් යොදා ගත්ත මේ බලන්නම කොලපාට කහ පාටමයි වර්ණ කිහිපයෙන් එත්ත ? දාගන්න පුළුවන් වර්ණ කිහි පෙනුතු පල තුරදාගැනීම මේ ඇසුමේ නැත මේේක ආර්ශනය බව වැඩි කරගන්න පුළුවන්ක යැ අවසන්න තුන් අවම සැකසීමට භාජනය කළ ආහාරගාවී පහසුවෙන් නරක්වන සොල්ී මතදගන්න ඕනෑ එකත් මතදයාගන්න ඕනේ හරි ගුදු මේඒ අපි මේ හැම අවස්ථාව මේ වාර ඉතාාව පිරිසුත්තත්වයට දෙකරන්න පහසුවෙන් නරක්වන්න පුළුව නක්වන්න පුල මගක එක මතකතියා ගන්නුවන්. අවම සැකසීමට භාජනය කළ ආහාර්ද්‍රාවී පහසුවෙන් නරක්වන සුල් පොතුවත් කරලා තියෙවාගේ නද ටක්ගලමව නරක්වන්න පුල එකෙස අත්තමයිැිවා වැඩි කාලය අපි ගබඩා කරල තියෙන්න එපට ප්‍රෝජන්ට ගන්නවා ඒගේෙසා මතකතියාගන්න එක මේ අවම සැසීමට භාජනය කළ ආහාර්ද්‍රාව පහසුවෙන් නරක්වන්න පුළුවන්ගේ රයි් හරි එකත් හොන්ට මතදයා ගන්නුවන්. ඉලඟට හතර. ඒවා පHචචගේ වෙනස්වීම් ලට ලක්වන අතර ස්වභාවිකවායිගූලයේ තත්ත්ේ යටත්තිේ ගබඩා කළ හැකි විට පහසුවෙන් ගුණත්මක් බවට හානි සිදුවෙන පHච්චගේ ඒවයි පHචචගේ වෙනස්වීම් මලට ලක්වෙනවා හරි ඒ වගේම ස්වභාවික වවාගෝ තත්ව යට තේ ගබඩා කරලා තියනකොට පහසුවෙන් ගුණාත්මමුක බවට හානි සිදුවන්න පුළු හරි ත එක්ක මේ ක්ෂ නෙක් ්‍ර ම ෙන්න්න පුුවන් සුදජද න්න ඇතුළ ෙන්ඩ පුුවන් අවස්ථම මේ වගේ තෙන්න පුළුවන් සමහර ැගොලින් අඩු හොුම් ඔොලින් තුලින් ් මොඳම අමතු විටාවර න්න පොතු ඉවත් කල්ල කපල නති ක්ගල එක්මනෙ මේකට හහානිවෙන්න පුළුවන් සවභවිකෝ අයගෝල තත්වැයටඇතිේ ගබඩා කල යනු පහසුවෙන් ගුණාත් බ බවට හනුවීමෙන් අවධානමත් තීරු පීවරංක පහ. නැවුම් එලවලු හා පලතුරු සැකසීමේදී ඇසරීම හාශීත කිරීම යනු ඒවා තවතුරටත් කල් තබා ගැනීමටේදී හැකි අමතුරු පක්‍රම වී නැවම් එලෝලු හා පලතුරු මේ අවුම සැකසීම සිදු කරලා ඒවා ඇසිරීම කරලා තිෙන ආකාරය බලන්නකු අරි ස්ටයිර් ෆෝම් බඳදුුන වල ඇසරීම සිදු කරලා රට් අපි ඊට පස්ස මේවා ැ කිරීම සිදුකර ඒවගේ අපි මේ ඔගබට ඔට මතයි ෂනත්තය සෙල්සේ සංසකි වැ දහහියට වඩ අු ෂ්නත් තත්වයට තම ගබඩාගරත කොස් ේ දිට දි හතත්තියාගන්න පුළුව. එනං ඇසරීම හා ශීතකිරීම යනු මෙවා තවදුරටත් කල්තාගැනීමට යෙදී හැකි අමතර උපක්‍රම විදිීට අපිට හඳුන්වන්න පුල්මෝ. නමුත් අවම සැකසීමට බඳුන් කල එලවුල්ු හා පල තුරූ සැකසීමේදී ඇසරීම හා ශීතකිරීම අනිවාරයෙන්ම කළයුතු අවම සැකසීම ඇතේ මිකන එක්මට මේ වාය ගෝලි ේද නරක්වෙඩ පුුවන් එකනිවා මතගතියා ගන්නඩ අවුම සැසීමට බඳන් කලොපිය ලෝලු පලතුරු අනිවාරයම ස්තීරෝම හරි මේවා සැකසීමද පැක් කරන්න ඕන ඇසරීම කරන්නන එතම් චීතකිරීම නිවාරයම කරන්නු ප්‍රසස් තුස්නත දත් ඇ ගබඩා කරලා තබා ගැනීම අනිවාර්රයෙන් අවශ්‍ය පියවරක් විදියට මතක් කල ෙන්නවන්න දල පුතාලට මෙතරෙ. හොඳයි ආදරනීය දපපුති අපි විශේෂන්ම දොලපුතාලත්තෙක් සාකට්ටා කරලා අවසන් කර විශේෂෙන් මේ ආහාර අවම සකකිීම යදදුරනාකාර ොස්වනනි ප්‍රශ්නය දයි පත කඉතා කර අපි මේ ආහාර අවම සකසීම සකස් කිරීමේද විශේෂෙන්ම ඉල්ලවලු ම සැසීම කැරතේ කොස් අවම සැසීම සිදු කරන ආකාරි සහ අවසානය කොහමද මේ සැකසුම ගබඩා කල වෙෙල්ද පොල දිරිපත් නාකාර පියවර වශය දොල ුතලට රූපන් සාර ඉදිරි පත් කරාදේ බති ඒවාගේම අපි මදරදී හි බී කොටස විදිට කතා කරාදිය බති මේ පලතුරු කොහමද බති පළතුර සැසුමක් අපිමියකාට පලතුරු සකස් කරල පපල අවම සැකසීමට ලක්ල කොමද වවෙලද පොල දිරිපත් කරන නකක් අආදන දල තලක කතාකරදී පති හොඳයි අපි ඕොලත එකක ඊලංග ප්‍රශ්නය එකතුන්න. பலாபுரத்தின்னோது விபூதி இல்லங்க கொடுசி